දැන් මේ තියෙන ලෝන් ජම්ප් පිච් එක. දැන් ලෝන් ජම්ප් පිච් එකේ දුර ප්‍රමාණය අපි දන්නවා ලෝන් ජම්ප් පිච් එක මීටර් 10ක් අනිවාර්යෙන් හදන්නවා. මීටර් 10ට තමයි සාමාන්‍යයෙන් ප්‍රමිතියට හදනකොට අපේ ජාත්‍යන්තර තරඟ වලට හදලා තියන්නේ මෙන්න මේ විදියට. ඒතකොට මීටරේ ඉඳලා මීටර් 3 දක්වා තමයි බෝඩ් එක දාන්න පුළුවන් සම්මත දුර ප්‍රමාණය වෙන්නේ මීටර් 1 ඉඳලා මීටර් 3 දක්වා. දැන් අපේ රටේ සාමාන්‍යයෙන් දාන්නේ ඒ කියන්නේ අපි දන්නේ දා ඉඳලම එක්ක මීටරේට එහෙම නැත්නම් මීටර් එකමාරට. ඉතින් මීටර් 3 දක්වා දාන්න පුළුවන්. ඒකේ පළල දැන් මම කිව්වා පළල තියන්නේ අර වයිට් බෝඩ් එකේ මීටරය සෙන්ටිමීටර 22යි. මේ තියන්නේ ලෝන් ජම් බෝඩ් එක. මේකට කියනවා අපි ටේක් ඔෆ් බෝඩ් කියලා. ටේක් ඔෆ් බෝඩ් එකේ පළල. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ මේ ට්‍රැක් එකේක පළල තමයි මේ තියෙන්නේ. මේ ඕනෑම දුවන ට්‍රැක් එකේක පළල තියෙන්නේ මීටරය සෙන්ටිමීටර 22යි. ඒ පළල තමයි මේකේ තියෙන්නේ. ඒකෝට මේක සෙන්ටිමීටර 20යි. මේ තියන්නේ පළල. මේක 20යි මේ 10ක් තියෙනවා තව ඒක ක්ලේ බෝඩ් එකට. ඒ කියන්නේ නෝ ජම් බලන්න ඒකෙන් තමයි. මේ දැන් අපි මෙතන තිබ්බට මේකට අපි ට්‍රේනින් කම්පිටිෂන් එකකට දානවා ක්ලේ එකක්. ක්ලේ එකක් දානවා. එතකොට අපි ටේක් ඔෆ් කරපුවම මේ නේල් එකක් ඩග්ගල ක්ලේ එකේ වැදිච්චම අපිට පේනවා. එතකොට ජජස්ලා දන්නවා ඒක බලලා මේක නෝ ජම්ප් එකක්ද මේක හරි ජම්ප් එකක්ද කියලා. ඉතින් ඒ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. අපි දැන් ට්‍රේනින් පටන් ගන්න ඉස්සෙල්ලා කොහොමද අපි ලෝන් ජම්ප් කරන විදිය අපි ළමයි හතර දෙනා ගෙනලා මම පෙන්නනවා දැන් ලෝන් ජම්ප් ස්ටාර්ට් පටන් ගන්න විදිය. හරි අපි ඉස්සෙල්ලාම දුර පැනීමේ ඉවෙන්ට් එක ඒ කියන්නේ ඉසව පටන් ගන්න ඉස්සෙල්ලා අපි ස්ටෑන්ඩින් ජම්ප්ස් කරනවා. මේ ස්ටෑන්ඩින් ජම්ප් සාමාන්‍යයෙන් කරන්නේ ස්පින්ටර් කෙනෙක් ජම්පර් කෙනෙක් හොයා ගන්න පුළුවන් මූලිකම දේ තමයි මේක. අපි ස්පින්ටර් කෙනෙක්ද මෙයා ජම්පර් කෙනෙක්ද මේ දෙකටම මේ අපි ස්ටෑන්ඩින් ජම්ප්ස් කරනකොට දුන පරිණ ප්‍රමාණය අනුව අපි තීරණය කරගන්නවා මෙයාට ස්පින්ටින් ජම්පින් දෙකම පුළුවන් කියලා. ඒ පුළුවන් විදියෙන් අපි ඒ ඉවෙන්ට් දෙකම කරන ගමන් තමයි මේ ලෝන් ජම්ප් එකට සිලෙක්ට් කරගන්නේ. අපි දැන් පයින්නෝ මෙතන තියාගෙන කකුල අපි මේක තියාගෙන මෙතන තියාගෙන ස්ටෑන්ඩින් ජම්ප්ස් අත් දෙක හොඳට උස්සලා අපේ නී එක හොඳට උස්සලා මේ කරකෝල ඉස්සරහට ගෙන එහෙනම් දැන් මම සාමාන්‍යයෙන් ගොඩක් දුරට පයින් යන්නේ මම හරි ටෙක්නික් එක විදිහට පැනලා පෙන්නනවා මෙන්න මේ විදිහට තමයි පයින්නේ කියලා. හරි දැන් මම සාමාන්‍යයෙන් බිගින කෙනෙක්ට ස්ටෑන්ඩින් ජම්ප්ස් කරවනවා. අපි සීනියර් කෙනෙක්ට ස්ටෑන්ඩින් ජම්ප්ස් ඉඳලා ස්ටෑන්ඩින් අපි ලෑන්ඩින් දක්වා ආරයනවා. දැන් ලෑන්ඩින් පොසිෂන් එකට ආරයනවා කියන්නේ ටිකක් ඒක ලොකු පරාසයක්. ඒ කියන්නේ එයාලා ලෑන්ඩ් කරන්න ඕනේ කකුල බිම වදින්න නැතුව ඉස්සරහට එන්න ඕනේ. ඒක පොඩි අයට සාමාන්‍යයෙන් කරන්න අමාරු ඉඳලා පොඩි අය ගොඩක් ජම්ප්ස් කරන්නේ දුවල ගිහිල්ලා පැනලා කකුල් දෙක තියලා නැගිටලා යනවා. අපි ඒක ඉඳලා පොඩි අයට කරන්න කොහොමද කියලා ස්ටෑන්ඩින් ජම්ප්ස් එකක් කරනවා. රයිට් එන්න පුතේ. අපි පැනපුවම හැමතිස්සෙම ක්‍රීඩකයාට කියන්න ඕනේ ජම්ප් එක දැම්මා පල්ලෙහාට ගියා අත් දෙක ඉස්සරහට අරගෙන හැමතිස්සෙම වලෙන් ඉස්සරහට නැගිටලා එන්න පුරුදු වෙන්න ඕනේ. මොකද අපි ලෝන් ජම්ප් කරන පොඩි අය දන්නේ නැහැ මේකේ කොහොමද මේ මාක් කරන්න කියලා. ඒ කියන්නේ අපි ඩිස්ටන්ස් එක මාක් කරන්න කියලා. දැන් සමහරක් අය පැනපුවම අනේ දන්නේ නැති ළමයි පැනලා විරලා පිටිපස්සට එනවා. එහෙම නැත්නම් පැනලා අත පිටිපස්සට තියනවා. මේ මූවමන්ට් ඔක්කොම හරියන්න තමයි මේක පැනලා ඩක් ගාලා ඉස්සරහට ගිහිල්ලා ආයි ස්ටෙප් දෙක ඉස්සරහට ගිහිල්ලා හැරලා ඉන්න ඕනේ පිච් එකට. රයිට්. හරි. ඔය ඕක කරනකොට ද හිප් එක තව පොඩ්ඩක් උසල කරන්න ඕනේ. මේ දුව පොඩ්ඩක් කළා වැරදි. මොකද එයා ට්‍රේනින් ගොඩක් අඩු වෙලා හිටින්න දැන් පුතා කළා හරියට. මම ඒකම මේ ලොකු දෙන්නටත් කරලා පෙන්නනවා මේ දෙන්න පයින් හැටි. හරි. ලෑන්ඩ් කරන්න එපා. ලෑන්ඩින් නැතුව ඉස්සලම් නිකන් ස්ටෑන්ඩින් කරන්න නැගිටලා. බල වයින් හොද. ස්ටෙපානි. සාමාන්‍යයෙන් ලංකාවේ ස්පින්ට කෙනෙක්ව ජම්ප කෙනෙක්ව බලපුවම මේ මීට සාමාන්‍යයෙන් අපි මෙතන ඉඳලා මීටර් 3ක් මාක් කරනවා. මීටර් 3න් එහා පයින්නවනම්
එයා එක්ස්ප්ලෝසිව් පව තියෙන හොඳ ක්‍රීඩකෙක්. එයාට ලොන් ජම්ප් එක අයි ස්පින් 100 එකයි හොඳටම කරන්න පුළුවන්. මේ ක්‍රීඩකයා මම දැකපු ලංකාවේ ලොකු අපේ ඇත්ලීට්ලා ඉන්නවා. සීනියර් ඇත්ලීට්ලා ජම්ප් කරන ඒ කටියට නැති එක්ස්ප්ලෝසිව් පව එකක් තියෙනවා. මීටර 3ක් පයින් මීටර 3ක් එහා පයින්නවා කියන්නේ ඇත්තටම එයා ලොකු ගමනක් ගෙනියන්න පුළුවන් ක්‍රීඩකෙක්. එයා මීටර 3න් එහා පයින්න ස්ටෑන්ඩින් ජම්ප් එක. එතන ඇත්තටම පුදුම විදිහට එක්ස්ප්ලෝසිව් පව එකක් තියෙනවා කකුලේ. රයිට්. තව එක එක පයින්. කිල්ලෙන් උඩක් ගන්න. ටක් ගන්න කිල්ලෙන්. දැන් ඒ දුව පැනපුවාම ඒ දුව ට්‍රේනින් පොඩ්ඩක් අඩු වෙනින්දා එයාගේ පොඩ්ඩක් මේ හිප් එක පල්ලෙය ඉඳලා පයින්. අපි ටේක් ඔෆ් කරලා පයින්කොට මේ හිප් එක හොඳට මූවමන්ට් එකේ මේ උස්සලා කකුල උස්සලා අරයි යන්න ඕනේ. මම චුට්ටක් පොඩි වැරදක් කළා ඒ මූවමන්ට් එක හදාගන්න එක්සයිස් ටිකක් තියෙනවා කරගන්න. වා පයින්. ලෑන්ඩ් කරන්නේ නැහැ.